The Palace Gamba, Primelands Residencies PLC. සුන්දර ඉරිදාවක තවත් සුන්දර හෝරා කීපයක් ඔබත් එක ගත කරන්න බලාපොරොත්තු ගොඩනක් හිතේ පොදි බැඳගෙන කාලයක් පෙරම් පිරුවා මෙහෙම හම්බ වෙන්න. ඉතේ කාලේ හම්බෙලා තියෙනවා. මම දන්නවා අපි එනකන් ඔබ බලාගෙන ඉන්නවා කියලා. ලස්සනට කතා කරන්න, ලස්සන දේවල් විඳ ගන්න, අතීතයට යන්න, ඔබේ පාසල් කාලය, ඔබේ තරුණ කාලය මතක් කරගන්න. ඔබ ආදරය කරන ගීත ගොන්නක් එක්ක අද සිහිනේ ක්‍රියා වැඩසටහන අපි රූපවාහිනී මැදිරි අංක 3 සිට ඔබට වෙනදා පරිදිම සුපුරුදු පරිදිම මේ දැන් සිට සූදාන වෙලා සිටිනවා. අද දවසේ අපේ වැඩසටහනට අපි ආරාධනා කළේ අපූරු තුන් දෙනෙකුට. එක්කෙනෙක් ගීත තෝරනවා, අනිත් දෙන්නම ගීත ගායනා කරනවා. මේ තුන් දෙනා ගැනම කියනවා නම් පොදු සාධකයේ හැටියට ගන්න පුළුවන් තම තමන්ගේ ශ්‍රේෂ්ඨයන් තුල වසර 30කට වඩා වසර 30ක් 40ක් 50ක් මේ වගේ කාල පරිච්ඡේදයක් තුල තමන්ගේ ශ්‍රේෂ්ඨය හරහා ජනතාවත් එක්ක సౌందర్యාත්මක දේශපාලනික ගනුදෙනුවක් කරපු තුන් දෙනෙක්. ඉතින් ඒ අතරින් අද අපේ ගීත 10 තෝරලා දෙන්න අපි ආරාධනා කළේ නදීකා ගුණසේකර. අපි අයට ආරාධනා කළා අද අපිත් එක්ක ඇගේ ජීවිතේ කතා කරන්න එන්න, ඇගේ සිනමා ජීවිතේ කතා කරන්න එන්න, ඇගේ අතීත අත්දැකීම් කතා කරන්න එන්න, ඇගේ වර්තමාන කියවීම කතා කරන්න එන්න කියලා ඇය ආවා. ඒ නිසා අද අපි ඇයත් එක්ක කතා කරනවා. මම ඇයත් එක්ක කතා කරනවා ඔබ වෙනුවෙන්. ඇය තෝරා දෙන ඉතාම මිහිරි ගීත 10 ගායනා කරන්න අපි ආරාධනා කළා. මං අර කිව්ව දශක 30 40 50 මෙන්න මේ කාලය තුල තමයි මේ තුන් දෙනාම ඉන්නේ. ඔබ හොඳින් දන්න, ඔබ හොඳින් ආදරය කරන අයිරින් ලියනගේ මහත්මිය. ආයිබෝන් ඔබතුමිය. ආයිබෝන්. ඒ වගේම අද සැඟවුණු අමුත්තා. සමහර වෙලාවට දන්නව ඇති මේ වුණාට. අද සැඟවුණු අමුත්තා තමයි වසර 30ක කාලයක් තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ආරම්භයේ ඉඳලම අද මේ දක්වා වසර 30ක කාලයක් දේශපාලන ජීවිතය අපිත් එක්ක ගෙවපු ඒ වගේම මේ වෙනකොට ප්‍රබල දේශපාලන චරිතයක් වශයෙන් රටේ ජනතාව හඳුනාගත්ත දයාසිරි ජයසේකර මහත්මයා. හයි බන්න ඔබතුමාට. මේ එතුමා අද ඇවිත් ඉන්නේ ගීත තෝරන්නවත් දේශපාලන කතිකාවකටවත් නෙවෙයි ගීත ගයන්න. මොකද මම පෞද්ගලිකව දන්නවා 1980 දශකයේ අගභාගේ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියා වශයෙන් කටයුතු කළා. අපි ඒ දවස්වල එහෙදි මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි රසබර තොරතුරු කතා කරමු. අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා අපි හැමෝම හොඳින් අඳුරන අපේ පරිණත සංගීත අධ්‍යක්ෂකවරයා සුසන්ත මදුරප්පේරම. නදියක කොහොමද ජීවිතේ? මම හිතන්නේ මං කලා කටයුතු වලින් ගොඩක් ඈත දැන්. නැවත ගෙදරට වෙලා ගෘහණියක් වශයෙන් මවක් වශයෙන් ගොඩක් වෙලාට දුවගේ වැඩ කටයුතු. ඒ අතරේ කලා කටයුතු වලටත් සම්බන්ධ වෙනවා, නිර්මාණ වලට නෙවෙයි. හැබැයි සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තියෙන කමිටිස් කීපයක මම කටයුතු කරනවා. කර්මාන්තය පිළිබඳ, ඒ කියන්නේ සිනමා කර්මාන්තය සම්බන්ධ කටයුතු. ඉතින් දවස ගෙවෙන්නේ එහෙම තමයි. දයාසිරි මහත්තයා කොහොම ජීවිතේ? මේ දවස්වල විශේෂයෙන් අපේ ජීවිතයෙන් ගලාගෙන යනවා දන්නවනේ. තියෙන විදිය ප්‍රශ්න ගැටලු ගලාගෙන යනවා නම් හොඳයි. ප්‍රශ්න තියෙන ඉතින් අපි ඒවච්චර ගණන් ගන්න. ඉතින් ඒක මං කිව්වේ ගලාගෙන යනවා. ඒක ප්‍රශ්න ගණන් නොගෙන ඉඳීම ප්‍රශ්නයක් නෑ නෑ. ගණන් ගන්නවා, ගණන් ගන්න ඕන නැහැ. හැබැයි ඉතින් එහෙම කියලා ඉතින් ඒ ඔලිය දාගෙන ඔයාලට වැඩිය උඩට ගන්න ගියාමත් ප්‍රශ්න වැඩි වෙනවා අමාරුයි. කොහොමද ඔබේ කලා ජීවිතය? කලා ජීවිත මහේෂ් මම හිතන්නේ ළඟදී මම සින්දුවක් කරා. අපේ නාලක අංජන කුමාර තමයි මේ මියුසික් කරේ. දැන් ඒක මේ මම ඒක වීඩියෝ එක කරගන්න ඕන කරලා ඉවරලා දාන්න බලන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඇත්තරම මේ
ඔබේ සහෝදරයානේ අපි රටක් හඳුනන ගායකයෙක් උනේ. ඒ අතර මේ දෙන්නගෙන් මුලින්ම ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා මයික් එකක් අරගෙන සින්දුවක් කිව්වේ කවුද? අයියා අයියාගේ අයියා තමයි මම ඉතින් මේ අයියා පමණ දෙන්නම් පොඩි කාලේ. මේ ගමේ ඉන්නකොට අයියා මමයි අක්කයි. අකරසොන්ද සිංකාන පුළුවන් පවුල ඔක්කොටම සිංකාන පුළුවන්. හා පවුල හත් දෙනෙක්. ඉතින් අපි තුන්දෙනා තමයි ඉස්සර ජයමංගල ගාත කියන්නේ. හා මේ ඉතින් ඒ කාලේ ඉඳලම තුන්දෙනාම එක ළඟින් තමයි හිටියේ. හැබැයි අයියා සංගීතයට සම්බන්ධ නැන් පස්සේ අතරම එයා කොළඹට ආවා. කැලණියට ඇවිල්ලා මම ඉතින් අපි ඔක්කොම හමු වුණේ එහෙන්. ඉතින් එදිරින් පස්සේ අයියා තමයි ඒ මියුසික් ගෲප් එක පටන් ගත්තා. ඊට පස්සේ මටත් මම කොළඹට ආවා විශ්වවිද්‍යාලයට. ඒ ආපු ගමන් අයියත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් අපි දෙන්න තමයි නිත්‍ය ගායක විදිහට වැඩ කරේ බෑන්ඩේ. ඒක හරි. ඔව්. අයිරින් මැතිණිය කොහොමද ජීවිතේ මේ දවස්වල කොහොමද ගෙවෙන්නේ? හොඳයි. මේ දවස්වල ඉතින් වැඩ තියෙනවා. මාධ්‍යවල නෙවෙයි ඉතින්. වෙඩින්ස්, පැදුරු පාටි ඒ වගේ ඔය යනවා ඉතින් ඒ තමයි මම. ඔය මේ දැන් ඔබ දැන්ට මේ දවස්වල ජීවත් වෙන්නේ කා ළඟද? මම මගේ ගෙදර ඉන්නේ ගොඩක් මං ඉන්නේ කොට්ටාවේ උන්නට ගොඩාක් ඉන්නේ මං දුව ළඟ. ජානකි විජේරත්න එයා තමයි ගොඩක් මාව බලන්නේ. ඇත්තව. විශේෂයෙන් අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාව තමයි මේ ශිල්පීය සම්බන්ධීකරණය අපිට කරලා දෙන්නේ අතරම ජානකි. ජානකි විජේරත්න මහත්මිය එතුමිය අපි මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මං හිතනවා වැඩසටහන බලාගෙන ඇති කියලා. ඔබ මෙතෙන්ට ගේන්න මේ අය සම්බන්ධීකරණය කරන්න මේ වැඩසටහන මෙතරම් සාර්ථකව කරගන්න එයා අපිට දැවැන්ත අත්වලක් වුණා. ඒක හරි සුන්දරයි සෞන්දර්යාත්මකයි. අපි යමු අපේ පළවෙනි ගීතයට යමුද? නදීක අක්කා ඉස්සෙල්ලාම අපිට තෝරලා දෙන්නේ මේ ඉතාමත්ම මිහිරි ගීතයක් ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරන මායදා. ඇයි මේ ගීතයට කැමති? මං හිතන්නේ මං කැමති ගීත ගොඩක් තියෙනවා. සිනමා නිර්මාණයන් තුළ තියෙන ගීත වගේම සදල ගීත මේ වගේ. හැබැයි ඉතින් මෙතන ගීත 10යි නේ තෝරන්න කිව්වේ. ඔබට කීයක් ඕනේද කියන්න? මං ගීත අහන්න හරි ආසයි. හැබැයි සින්දු කියන්න බෑ. ගායනා කරන්න බෑ. එහෙම උත්සාහ කළවත් නැද්ද? බෑ කියලා මට හිතෙච්චාම උත්සාහ කරන්නේ. ජීවිතෙත් එහෙමද? මං හැමදේම කරන්න ලෑස්ති නැහැ. ජීවිතේ කවදාවත් එහෙම තිබුණ නැහැ. මේකත් කරන්න ඕනේ මේකත් කියලා. කැමති දේ සහ හැකියාවක් තියනවා කියන තැන තමයි හැමදාම රැඳුනේ. දැන් සිනමාව තුලත් මට ලැබිච්ච නිර්මාණ බලනකොට අධ්‍යක්ෂකවරු ඇවිල්ලා මට කතා කරපු නිර්මාණ දිහා බලනකොට මං හිතන්නේ චිත්‍රපට 50ක් 60කින් මං හිතන්නේ චිත්‍රපට 2 3ක් වෙන්න ඇති මං ප්‍රතික්ෂේප කළ තිබුණේ. ඒවත් මුල්ම කාලේ වෙච්ච ඒවා. මොකද මං එතකොට විශ්වවිද්‍යාලේ සමහර චරිත වැඩිහිටි අඬ පමණයි වගේ චිත්‍රපටවල ලැබුණා. සමහර චරිත ඉතින් ඒවා කරන්න බැරි වුණා. හොඳයි. ඔබ හොඳයි නේද? එහෙම ජීවිතේ පිළිවෙලකට එන එක. ඇයි දැන් මේ ගීතයට කැමති වුනේ? මං හිතන්නේ ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගැන මම මෙහෙම කියන්නම් මුලින්ම. දැන් මම චිත්‍රපට මං හිතන්නේ 50කට වැඩි ප්‍රමාණයක්ට දායක වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් ගීත ජවනිකා තිබුණා. හැබැයි ඇන්ජලින් අක්කා මට කවදාවත් පසුබිම් ගායනෙන් දායක වෙලා නැහැ. නැහැ. ඉතින් මේ ගීතය තුළ අනිතක ජීවිතය දැන් මේ ගීතය හුඟක් වෙලාවට මං හිතන්නේ මං අද තෝරාගත්ත ගීතවල තිබුණේ ආදරය හා තමන් එය විඳින ආකාරය පිළිබඳ විවිධ පද රචනයන් ඇතුළත් වෙච්ච ගීත. හැබැයි වගේ හැම දෙයකම කතා කරුවේ ආදරය සහ ඒ තුළ ඇතිවෙන නොයෙක් ගැටලු. මං හිතනවා මේ ගීතය තුළ තිබෙනේ බලාපොරොත්තු ඇතිවෙනවා, බලාපොරොත්තු තුළ ජීවත් වෙනවා. නමුත් ඒ බලාපොරොත්තු නැතිවෙන ස්වභාවය දැනෙනවා. ඒත් සමහර වෙලාවට ඒක එතනින් නවතින්නේ නැහැ. තවත් ඉදිරියට හිතනවා නැහැ. තවත් ඒක ඉදිරියට යකින මේ ගීතය තුළත් මට දැනෙනවා අන්න එවැනි හැඟීමක්. ඒක තමයි හේතුව. හොඳයි. ඒ සරලව ඇගේ අදහස කිව්වා බලා ජීවිතය කියන්නේ බලාපොරොත්තු ඇති වෙනවා. ආයි නැවතත් ඇති වෙනවා. නැවත නැවතත් ඇති වෙනවා. ආයි නැති වෙනවා නැති වෙච්ච ඒවා ඇති වෙයි කියලා. බලාපොරොත්තු ඇතුව ජීවත් වෙනවා. සම ජීවිතයෙන් බලාපොරොත්තු වක්. ඒක හරි. අපි ගීතය අහමු.
ෂා මොනතරම් මිහිරි ගායනයක්ද නේද? අතර දැන් ඔබ ඔබ ගායන ශිෂ්‍යයෙක් ඉන්න කෙනෙක්නේ. ඇගේ දැන් අතරම අය දැන් පරිණත ප්‍රවීණ ගායන ශිල්පිනියක්. මේ හඬ බලන්නකෝ දැන් තාමත්. මොකක්ද ඒ ගැන ඔබට හිතෙන්නේ? වාසනාවන්තයි කියලා කියන තින් තාම අපිත් ආයසරන් ඉන්නවනේ මොකද මේ තරම් මොකද මහේෂ් මම මට අයින් අන්ටිව හම්බුනේ මේ සංගීත ඔය අපි කියලා සින්දු කියනකොට එක දවස් දවසක අපි දෙන්නම සින්දු කිව්වා ඉතින් මට හරීම මම එදා හිතුව මේ ඒ කටහඬ මේ සම කරන්න බැරි කටහඬවලනේ ඔය දෙක තුනක් තියෙනවා එන්ජිනින් උදලකමත් තියෙනේගේ ලතා ලතා වල් ප්‍රමතිනේගේ ළඟ සුජාත දත්ත නායක තියෙනේගේ මම හිතන්නේ ඒ පිච්චකේ යන කටහඬක් මම හිතන්නේ මේ මට හම්බුනේ නැහැ ජීවිත කාලෙදි ඉතින් මම හිතන්නේ අපිත් ආයසරන් ඉන්න ඕනේ කියලා හැම වෙලේම කල්පනා කරනවා තව තව ඇත්ත දැන් කාලෙකට පස්සේ අපි ඇවිල්ලා විකට වාඩි වුණානේ දැන් ඒ ගැන මොකද හිතෙන්නේ ඒක නම් ඇත්තටම හිතා ගන්න බැරි තරම් සතුටුයි අපේ දුව තමයි ඒකට මූලික වුනේ ඔව් ඉතින් මම ගොඩක් අවුරුදු 5ක් තිස්සේ මේකට උත්සාහ කළා උත්සාහ කරා ඊට පස්සේ කොමාරි දුව මේ අන්තිමට මං කෝවා මේ මම එයාට නිකන් කිව්වා විලු කළා සීනේ කිරයි මට සීනියක් වෙයි නේ දුව කියලා අනේ ඕක කිව්වම තමයි එයා ඉක්මනට ක්‍රියාත්මක වුණේ ක්‍රියාත්මක කියලා කතා කරේ ඇත්තටම හොඳයි ඔබට අපි සුබපතනවා වැඩසටහන පුරාවටත් එතනින් ඔබටත් දිගින් දිගටම තවදුරටත් ඔය ඉතා මිහිරි හඬින් අපේ ජනතාව අපේ ප්‍රේක්ෂකයන් සුවපත් කරන්න වාසනාව ලැබේවා කියලා මිස්ටර්ටි නවියක ඇත්තරම මේ ගීතයේ ඔබ මේ තෝරලා දුන්නට පස්සේ අපි මේ ගීතය අහනකොට දැනෙනවා ඒකේ තියෙන අහිංසක බලාපොරොත්තුවක්නේ ඔබ එනවා කියලා අයියාවේ නැත්තේ ඔබ දියුරලා ගියා එනවා කියලා හරි මං හිතන්නේ හුඟක් වෙලාවට අපි ගීතයකට කැමති වෙන්නේ මුලින්ම අපිට ඇහෙන්නේ ශබ්ද රසය සංගීතෙනේ ඊට පස්සේ කටහඬ ඇහෙනවා එතනින් පස්සේ තමයි අපි හුඟක් වෙලාවට මේ ගීතවල තියෙන අර්ථය හමයනවා මොකක්ද කියලා මොකද මට එහෙම වෙලා තියෙනවා මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේදී එක්තරා එක ගීතයක් මගේ එහෙලියක් තමයි කියන්නේ වදන්නවද මේකේ තියෙන අර්ථය මොකක්ද කියලා ඇත්තටම දැන් ඒ සින්දු අහනකොට ඒ හැම වෙලාවෙම මම ඉස්සෙල්ලා මේ ඒ ඒ ගීතේ කියන ඒ අර්ථය පිටිපස්සේ තමයි යන්නේ සංගීතය සහ ගායනය කියන කියන්නේ ගායකයා හෝ ගායිකාව ඉතින් ඒක මේ දැන් මේ මේ ගීතය තුලත් ඒක වෙනවා මුලින්ම අහනකොට මොන තරම් මේ සංවේදීද කියලා හිතුණා. මොකද බලාපොරොත්තු තියෙනවා බලාපොරොත්තු ඇති කරනවා. ඒවා ඒවා විනාශ වීම මං හිතන්නේ ඕනම කෙනෙකුට දැනෙන දෙයක්. ඒකට වයස් සීමාවක් නැහැ. ඉතින් මේ ගීතය තුල තන්නේ එහෙම හැඟීමක් තියෙනවා. ඔබ තෝරලා දෙන දෙවනි ගීතයට යන්නත් ඕනේ. ඒ ගීතයේ තියෙන සම්පූර්ණම ආදරේ ප්‍රහර්ෂය තියෙන. ආදරේ ප්‍රබෝධය තියෙන. චිත්ත ප්‍රබෝධය ප්‍රහර්ෂය උත්ප්‍රාසය ඒ ආදරේ තියෙන්නේ හැබැයි ඊට කලින් චූටි දෙයක් තමයි අහන්නද මම මේ එහෙම හිතේ බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා බැරිම තැන අතහැරපු දේවල් තියෙනවද ජීවිතේ බලාපොරොත්තු ඇති වෙලා බොහොම එහෙම අනාගතේ කියන තැනට යන තිබිච්ච බලාපොරොත්තු නෑ ඔබ යමක් මට හංගනවා නේද නෑ 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 එහෙම එහෙම තිබිලා හැබැයි මම හැම වෙලාවෙම හිතනවා ජීවිතේ අපිට රැඳෙන්න බැරි තැන් වල රැඳෙන්න ගියාට සමහර වෙලාවට ඒ වාසහතක වෙනවා. අද හිතෙනවා ඒ එහෙම නොවිච්ච එක හොඳයි කියලා. අද රැඳිච්ච තැන ගැන සතුටුයි. ඒක තමයි කලින් ඔබ රැඳෙන්න බලාපොරොත්තු වෙන් හිටපු තැන් ඔබෙන් අතහැරලා තියෙනවා. ඔව් අත මගෙන් අතහැරුණා නෙවෙයි අපි ඒ දෙපාර්ශ්වයෙන් යම් සම්මුතියකට ඇවිල්ලා අතහැරුණා මිසක් අතහැර දාලා ගියා කියන තැනට මම කියන්නේ. එහෙම මම වාසනාවන්තය යැති මොකද එහෙම වුණා නම් ගොඩක් ඒක තමන්ට දරා ගන්නට හරි අමාරු වෙනවා. අපි යනවා අපේ දෙවෙනි ගීතයට. ඔබ තෝරනවා මේ මම ඉස්සෙල්ලා කිව්වේ මේ ග්‍රේෂන් ආනන්ද සහ ලතාවල්පොළ කලාශූරි ලතාවල්පොළ මැතිණිය ගායනා කරන ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් හිම රේණු වැටෙන. ඔව්. එදෙනා සිනමාවට හෝ ඒ ගීතවලට එන කාලේ බොහොම ඈතයි. ඒ කියන්නේ එහෙම එක ළඟ එක කාර්කිත ආපෝ එන්නේ. නමුත් මේ ගීතය අහනකොට දැන මොන තරම් ඒ සසන්‍යෝගයේ කොච්චර ඒක ලස්සනද කියලා හිතනවා. මොකද ලතා වල්පොළ මහත්මියගේ ඒ ගායනය අර එදා තිබුණ ඒ කියන්නේ ඕනෑම රංගන ශිල්පිනියෙකුට ගැළපෙන කටහඬක් ඇසතු වෙලා තියෙනවා. ඒ වගේම ග්‍රේෂන්ගේ කටහඬ බොහෝ වෙලාවට සනත් එක මතක් වෙනකොට එහෙම තියෙනවා සහ මේ සින්දුවේ තියෙන මේ
ආදරණීය අත්වේ මොකද මේකේ මේ සාමාන්‍යයෙන් බොහෝ ගීතවල තියෙනවා මේ විශේෂම ওই වගේ මොනවාද කිව්ව ලව් සොන්ස් කියලා කිව්වත් ඒ වගේ තියෙන වචන වලට වඩා වෙනස් වෙච්ච පැබඳිමක් තියෙනවා කියලා මට හිතෙනවා මම ඒකට ආසයි ඒ වගේමයි මම කොච්චර ගීත ඇහුවත් මේ ගීත ඇහෙනවා නම් මම අනිවාර්යයෙන්ම මේක අහනවාමයි ඔබ මේකේ ගීතය අහන වෙලාවට ඔබ සිනමා රංගන වේදිනියක් නිසා මට නිකන් දැනෙන දේ මම ප්‍රේක්ෂකයෙක් සබීතගේ චරිතය ඔබ වෙලා මේ ගීතය ඔබ අහලා නැද්ද නෑ මං ආසයි සබිතගේ ඒ සබිතගේ රංගනය තමයි ඒකට මං හිතනවා සබිතගේ රංගනය තුළ ගොඩක් වෙලාවට මේ කමර්ෂල් ෆිල්ම්ස් ගොඩක් කරලා තියෙනවා මේ වගේ ජවනි කවල් වල තියෙනවා මං හරි ඒකයි මං කිව්වේ මං හිතන්නේ මම රංගන ශිල්පිනියක් වශයෙන් මට ඒ දෙන්නගේ රංගනය මෙච්චර දැනෙනවායි කියලා කිව්වත් කවුරුත් විශ්වාස කරන්නේකුත් නැහැ හැබැයි මං ආසයි පොඩක තිරසියයි තිලත් නැද්ද නැහැ චිත්‍රපටේ බලවත් නැතත් මං හිතනවා අපේ ප්‍රේක්ෂකීන්ට දැන් සබුද්ධිකයි සිහිනේ කිරය වැඩසටහන තුලම ඔබ රැඳී ඉඳලා ගීතයක් ඇතුළට ගිහින් ගීතයේ තියෙන පදවැලත් එක්ක සංගීතයත් එක්ක ගැවුමත් එක්ක මිශ්‍ර වෙලා එහි තියෙන අදහස හදවතට ගන්න දැන් ඔබ සබුද්ධිකයි ඒ නිසා මම ඔබට යෝජනා කරනවා එන්න ගීතය ඇතුළට මේ ප්‍රවීණ සිනමා නිළි නදීකා ගුණසේකර තෝරා දෙන දෙවෙනි ගීතය අපි ගායනයට ආරම්භ කරමු දයාසිරි ජයසේකර සහ අපේ අද ප්‍රධාන චරිතය අයරින් රියන ගීත Thank you.
The Palace Gampa, Primelands Residencies PLC. ඉතම මිහිරට ගායනා කළ දෙපළම ඇත්තටම මේ අද වැඩසටහනේ තියෙන විශේෂත්වයක් තේමයි ඒ අය තමන්ගේ වෘත්තීන් වල හැටියට වෙනත් වෙනත් කටයුතු වල නිරත වෙලා නමුත් අද ඇවිත් අපිත් එක්ක දයසිරි ජයසේකර අපේ දේශපාලඥ අපිත් එක්ක එකතු වෙලා ගීත ගායනා කරනවා ඒ වගේම नदी का सहन काल के पास से माध्यते इन्हें अविल्ला पित्ते का कटियुत करनो ओ माही तने मेवा की वैद्य सटहन के टार में बहुम काले काल के हाँ हो दाई एक गीत यात हिता ममी हिरी आप ये लाग गीते ये अन्नो नहीं तो ये कालिंग में निकांग मटे हितु ना ताऊ छुट्टा विस्तर काता करने में उबे देवास उच्चारणे पिली बाले උදාහරණ විදිය ඒක මේ මං හිතන ඔබේ සාමාන්‍ය හැටියේ නමුත් ඒක අපිට විශේෂයි මොනවද ඔබට කවුරුත් කියලාම නැද්ද එහෙම කියලා තියෙනවා කියලා තියෙනවා හා වැඩියෙන්ම කවුද කියලා කියන්නේ ගොඩක් අය කියනවා කියලා තියෙනවා ඇත්තටම මවගෙන් ලැබුණු ආభాෂ මොනවද ඔබට අම්මත් එක්ක මං හිතන්නේ සිනමාව හා සම්බන්ධව තියෙන අත්දැකීම බොහොම අඩුයි මොකද අම්මා කොළඹ ඉන්නකොට අපි හිටියේ ගක්කලට පිටපත් පළාත්වල ඒ නිසාමයි මං නේවාසිකාගාරවල හිටියේ මම සිනමාවට එන්න කලින් මං ෂූටින් දැකලා තිබුණා අම්මා රංගපාපු ඔක්කොම හරි කියන බොහොම පැරණි චිත්‍රපටයක් විජයත් ස්ටුඩියෝ එකේ තමයි තිබුණේ ඒකේ ෂූටින් ඊට පස්සේ මං දැක්කා මේ සිකුරුලියා ෂූටින් එහෙම නැතුව කවදාවත් සිනමාව හා සම්බන්ධ කටයුතු වලට නැඹුරු වෙන්න එහෙම අම්මගෙන් කියලා එහෙම අම්මට බලාපොරොත්තුවක් හැබැයි පස්සේ කාලෙක කිව්වා එක ෆිල්ම් එකක් හරි ඇක් කරන්න මං ආසයි දකින්න කියලා ඔච්චර තමයි ඉතින් යාපු දුර නේද නදීකක් ඔබ තෝරලා දෙනවා අපිට මේ තවත් මිහිරි ගීතයක් මේක කලාශූරි ලතා වල්පොල මෙතිනේ ගායනා කරන ආදරේ රන් විමනේ ගීතය මේ ගීතයට කැමති ආසා ඇයි මේ වගේ ගීත ගොඩාක් වෙලාවට සිනමා පටවලින් ලැබිච්ච ඒවා සිනමා පටවල තිබිච්ච අම්මා චරිතවල ඒ චරිතය චිත්‍රපට ගීත වුණා ඒකේ චරිත ස්වභාවයට ඒ චරිතයේ ගැඹුරු දේ නිසා තමයි මේ ගීත ලියවෙන්නේ බොහෝ වෙලාවට ඉතින් ඇත්තටම ගීතය ඒ කාලේ බොහෝ වෙලාවට අහන්නේ ඒ චරිතයේ තියෙන කතාව වගේ ඒක ඒ චරිතය තුල සිදුවෙන සිදුවීම එක්තරා අවස්ථාවක ගීතයක් බවට පත් වෙනවා මොකද සමහර වෙලාවට තමන්ගේ ස්වාමියාවෙන් වෙනවා පෙම්වතාවෙන් වෙනවා එහෙම නැත්නම් ඒ වගේ නොයෙකුත් ගැටලු දැන් විශේෂයෙන්ම කාන්තාව ගැහණිය කියනකොට ආදරය බලාපොරොත්තු කියන මම හිතන මම මේ තෝරගන්න හැම ගීතයක් තුලම මෙන්න මේක ගැඹිලා තියෙනවා මේ ගීතේ තියෙන්නේ ඔබ මුලින් කිව්වා වගේ මේ ආදරය හදවතට දැනෙච්චම තරුණියකගේ හෝ ඔබම කිව්වා කිසිම වයස් ભેදයක් නැහැ ආදරේ හිතට දැනෙන එක ඇත්ත. ඔව්. දැනෙච්චම හදවතේ උපදින මහා ප්‍රේමණීය චමත්කාරය. අහ. ආදරේ රන් විමනේ. මැනික් සඳපාය. ඊට වැඩිය ඒ කියන්නේ හඳ පායලා කිව්වම කොහොමත් සුන්දරයි. නමුත් මැනිකක් ඊට වඩා වටිනවා. මැනික් හඳක් පායපුවම. හ්ම්. දැන් ඔබේ හදවතේ එහෙම මැනික් හඳක් පායපු අතීත සටහන් නැද්ද? මැනික් හඳක් පායලා එහෙම පෑවුවා නම් මං හිතන්නේ නැහැ ඒක එහෙම නැති වෙයි කියලානේ සමහර වෙලාවට එහෙම වෙනවා මං හිතනවා මේ ආදරේ කියන තැන හැම බොහෝ දෙනෙකුයි මම අද නම් ඒක ඊට වඩා වෙනස් විදිහට මම දකිනවා යෞවනියන් අතර ආදරය අද නිකන්
සම්බන්ධ වෙලාවට ඒක විහිළුවක් වෙනවා. තමන්ගේ පෙම්මතිය පවා අනෙක් තමන්ගේ අහලුවන් සමග උසළු විසළුවට භාජන කරන ඒවා ගැන මම අහලා තියෙනවා. නමුත් එදා ඊට වැඩිය ආදරය බොහොම උතුම් කොට සලකලා ජීවිතයට එකතු කරගත්ත දෙයක් කියලා මම දකිනවා. මොකද ඒක එදා පුරුද්දක් තිබුණා. දැන් අද වගේ මේ විද්‍යුත් මාධ්‍ය තිබුණ නැහැ. මේ වගේ ෆෝන් සොලින් නොඑක් දේවල් එදා ආදරය තුල තිබුණේ හරිම ගෞරවයක්. ඒ ගෞරවය නිසාම විවාහය දක්වා යන හැම ආදරයක්ම හරිම ගෞරවයෙන් තිබුණා. ඒ වගේම විවාහය තුලත් ඒ ගෞරවය බොහෝ වෙලාවට මම හිතන්නේ පුරුෂයා දැන් අපි නිකන් එදා කතාවෙන් කිව්වොත් සැමියා බිරිඳගේ දෙවියයි කියන තැනට යන්නේ ඒ ආදරයේ භක්තිය නිසා. එහෙම චිත්‍රපට තිබුණා. ඉතින් මං හිතනවා ඒ ඒ එවන් ආදරයක් එවන් සිතුවිලි තමයි මං හිතන්නේ ඇතිවිය යුත්තේ. එතකොට මේ සමාජය තුළ ඇතිවෙන නොයෙක් මං හිතන්නේ ව්‍යසනයන් හුඟක් වෙලාවට අඩුවේ ඒ ඒ ඒ දැන් ගීතය චිත්‍රපටය මේ සියලු දේ සමාජයට පණිවිඩයක් කියන තැන. මේ ගීත අහන්න පුරුදු වුණොත් තමන්ගේ හදවතිනුත් දැනේ ඒ සුන්දරත්වය. ඒක තමන්ගේ හදවතේට දැනෙනවා නම් ඒකේ විදිහට තවත් කෙනෙක්ත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේ ගීත ඔයාලට කැමති වෙන්න හේතුව ඒකයි. ඒ ඉතා මේ සංකීර්ණ පණිවිඩයක් තියෙනවා, ගැඹුරු පණිවිඩයක්. සරලව ඒ කියන්නේ සිනමාව කියන්නේ අපේ සමාජයේ යහපත උදෙසා පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල සංනිවේදන මාත්‍යයක්. ඒ හරහා දෙන නිර්මාණවල තියෙන අන්තර්ගතය පැහැදිලිව අපේ මනසට ගන්න පුළුවන් නම් වර්තමාන පරම්පරාවටත් තමන්ගේ ජීවිතේ සියුම් තැන් අඩුපාඩු එකලස් කරගන්න පුළුවන්, පිළිසකර කරගන්න පුළුවන් කියලා තමයි ඔබ කියන්නේ. ඒ වගේමයි මම හිතන්නේ දැන් ඒ වගේ සිතුවිලි වලට තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නකොට ඒ ගෞරවය නිතティම්ම සමාජයට අපි ලබලා දෙනවා. මොකද ඒ ගීතේ අපි අහන්න ආස වෙන්නේ එහෙම නැත්තම් හොඳ සිනමාපටයක් තුළ මම හිතන හොඳයි කියන්නේ සමාජයේ දැන් අපි කියන මේ හොඳ නරක කියන සිනමා නෙවෙයි යම්කිසි පණිවිඩයක් තියෙන දෙයකින් ටෙලි නාට්‍යයකින් වුණත් උකහා ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. එතකොට ජීවිතය අපි හැඩ ගස්ස ගන්නවා. ආයනා පෙන් ආයනා
ඔබ ගීතේ ගායනා කළාටත් වඩා මම ලස්සනයි ගීතේ ගායනා කළා ඉවර වෙලා අපේ පැත්තේ හැරිලා hina වෙච්ච විදිහට ඔව් ඒ hina වෙ තිබුණා පුදුම විශ්වාසයක් මම මේක හරියට ගායනා කළා කියලා ඒ හින්දාම මට හිතෙනවා දැන් මේ මෙතන මෙතුමා ගීතය විඳිනවා මම මෙහෙ විඳිනවා එතකොට නදියක්ක මෙතන ඒ නිසා ප්‍රේක්ෂකින්ටත් ඒ අවස්ථාව දෙන්න ඕනේ සුසන්තගෙන් අපි ශෘතිය ඉල්ලගෙන තාල් නැතුව වෙන ලයකට පොඩ්ඩක් ওই ගීතේ මුල් කොටස ගායනා කරමු නැත්තම් අන්තරා කොටසක් හරි අපිට දෙන්න ඕනේ විරාමයක් අපි අද දවසේ වැඩසටහනේ ගීත 10න් 3ක් දැනටමත් රසවින්දා අද අපි ගීත තෝරන්නට ගීත විචාරය කරන්න ඇයට දැනෙන හැටි කතා කරන්න අපි ආරාධනා කළේ අපේ සිනමාවේ දශක 4කට ආසන්න කාලයක් ඔබේ ජීවිතේ සිනමා තරුවක් හැටියට සටහනක් තිබූ ඇය නදීකා ගුණසේකර මැතිණිය ඇය තෝරා දෙන ඉතිරි ගීත රසවින්දින් අපිට මේ විරාමයෙන් පස්සේ එකතු වෙන්න පුළුවන් අපි ඉක්මනින් හමු වෙමු තව ගීත හතක් තියෙනවා අපිට විඳින්න වෙයි අපි විරාමයෙන් පස්සේ නැවතත් ඔබත් එක්ක පෙර පරිදිම ගීත රස විඳින්න එකතු වෙනවා නදීකා ගුණසේකර අපිට තෝරා දෙන ඊළඟ ගීතය මේක ලස්සන සින්දුවක් කීන දම් මිටක් අරන් ආවා මගේ නංගෝ කාටවත් නොවේ නගාටයි මේ ආනංගු කියන්නකෝ මේ ගීතයත් එක්ක ඇඳුණු කතාව මං හිතන්නේ එදා මේ ගීතයත් එක්ක ඇඳුණු කතාව අද දක්වාම ප්‍රේක්ෂකයාට අසන්නන් අතර තියෙනවා මං හිතනවා ඒ නිසාමයි මං අද මේ ගීතය තෝරගන්නෙත් මේ ගීතයට දායක වෙච්ච අය මතක් කරන්න තමයි මගේ මූලිකම පරමාර්ථය උනේ අද මේ ගීතය තෝරගන්න ළඟපාපු අයියා මිල්ටන් අයියා නීලක්කා සරත් දසනායක අජන්ත අනසිංහ මේ සියලු දෙනාම අපෙන් ඈතට ගිහින් යන්නම ගිහින් ඉතින් මේ ගීතේ මොනතරම් ජනප්‍රියද කියන එක මං කියනවට වඩා මං හිතනවා මේ ගීතය අහන හැම කෙනෙකුටම ඒක දැනෙනවා මටත් එහෙම දැනෙනවා මට මතකයි මේ චිත්‍රපටයේ තිරගත වෙනකොට මමත් අම්මත් එක්ක ගිහින් බැලුවා ප්‍රීමියර් දෙකට පස්සේ එතකොට ඇවිල්ලා හිටියා මේ අනාථ නිවාසක පුංචි ළමයි ගොඩක් එක්කගෙන ඇවිල්ලා තිබ්බා චිත්‍රපටේ පෙන්වන්න මේ පළවෙනි මේ කියන්නේ මියුසික් එක මේ චිත්‍ර මේ සින්දුව ඉස්සලාම මියුසික් බායකේ අනකොට පස්සෙන් මට ඇහෙනවා කියන අර කීන දම් මිටක් ඔය යන්නේ කියලා. ඒ කියන්නේ එතරම්ම ඒ සංගීතය හදවතට කිට්ටුනා මම හිතනවා අදටත් එහෙමයි කියලා. මේක දර්ශන තලයේ සම්බන්ධව ඔබේ මතකයේ තියෙන මොන වගේ අදහසක්? මගේ හතරවෙනි චිත්‍රපටේ මේ ගාමිණියත් එක්ක රඟපානවා කියනකොටම දැන් සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ලැබිච්චාම බොහොම සතුටුයි ඒ කාලේ. प्रधान चादित नमूत मट मत कई मन से ना गेद तमाइ नैमती अभी उम्म हेट तमाइ पलवीन दवा से शूटिंग के लिए मट दुन अयो अपराधे मम्मी कट आवेला हित हेतुनी गाने रंग पानी के अब ये गौरव मे चित्रपटी पुरावट मधुन काटहरी कौरहरी कथाकना ये चादित දැන් චූටිගෙ මං හිතනවා ඒ ගෞරවයේ හිමෙන්න ඕනි සේන සමද සිංහයන්ට. පස්සේ කාලෙක ඉන්ටර්විව් එක සේනයන් කිව්වා එදා ඒ අධ්‍යක්ෂකම නැතිවීමම තමයි ඒ චරිතය ඒ වගේ එයාට ගොඩනගා ගන්න පුළුවන් වුණේ කියලා. මොකද එහෙම වුණා නම් මම රඟපායි කිව්වා. නමුත් එදා ඒ චරිතේ මං ඉඳලා තියෙනවා මම රඟපාලා නෙමෙයි ජීවත් වෙලා තියෙනවා කියලා.
ගාමිණී ෆොන්සේකා මහත්මියත් එක්ක රංගපානකොට ඒ ඇතිවෙච්ච ඒ හැඟීම සහ එතුමාගෙන් ලැබුණු සහයෝගය පිටිවහල කොහොමද? මම හිතන්නේ ගාමිණී අයියා පුදුම විදිහට දැන් මම අලුත්ම කෙනෙක් දර්ශන තලයට ගියාම ඉතින් හරි අපහසුයි දැන් ඩයලොග්ස් හදියට කියාගන්න බෑ වැඩ දිනවා දැන් අයියා එහෙම නැහැ ඊට වඩා ඉතාමත්ම පරිණතව ඒ වෙනකොට ඉතාමත්ම දක්ෂ අවදියක හෝ රංගපාපු ජනප්‍රියතම සියල්ල තිබිච්ච අවදියක මම රංගපාන්නේ හැබැයි දර්ශන තලය තුල ඒ හැම කටයුත්තකදීම මට රංගපාන්න අවස්ථාව දීලා ඔහු බලාගෙන ඉන්නවා මම දෙබස් කියලා ඔක්කොම කරලා මට තාම මතකයි එක්තරා අවස්ථාවක දැන් කාලේ වගේ නෙමෙයි අපි ඩබින් කරන්න ඕනේ ලූප්ස් දාලා ඒ විදිහට රියර්සල්ස් කරලා දැන් ටේක් එක සෙනයෝකේ කරනකොට මම කිව්වා මට කියුණා ඒක අනේ මගේ රියර්සල් එක මීටදී ලස්සනට කියුණා දෙබස් කියලා ඊට පස්සේ අයියා කිව්වා ලූප් එක ගලවන්න එපා කියලා පිටිපස්සට කියලා මට කිව්වා මේ සෙලොයිලයිට් පට්ටියට යන කිසිම දෙයක් ආයෙ කවදාවත් මකන්න බෑ ඒ නිසා කරන දේ හරියට කරන්න වැරදුනොත් ආයෙත් කියන්න ගන්න කියලා කිලා ඊට පස්සේ අපි ටේක් 2 එකට ගිහින් අහපව ගත්තා මම හිතනවා ඒක තමයි ඒක තමයි ඇත්ත මොකද රංගනයේ තුල ඉදිරිපත් කරන දේවල් මේ කවදාවත් ආයෙ මකන්න බෑ පස්සේ කාලෙකදී හිතුනොත් අයියෝ අපරාදේ මේක මෙහෙම නෙවෙයි කරන්න තිබුණේ කියලා වැඩක් වෙන්නේ ඉතින් එහෙනම් කරන දේ ඒ වෙලාවට හරියට කරන්න ඕනේ ඔබ බලන්න නොදැනු දැන හෝ නොදැන ඔබ ලස්සන කතාවක් කියවනේ. ඒක අපි හැමෝටම ඉතාම ආදර්ශමත්. අපි ජීවිතේ ජීවමාන විදියට කරන යම් යම් ක්‍රියාකාරකම් අඩුපාඩු තිබුණොත් අපිට හදා ගන්න පුළුවන්. හැබැයි අපි කිසියම් විද්‍යුත් පටයක සටහන් කළොත් යම් කිසි දෙයක් ඒක ඒ විදිහටම තියෙනවනේ. ඔව් මං හිතන්නේ අපි ඒක මං හිතනවා ඒක ඇත්ත අපි කියන දේ කවදාවත් මකන්න බෑ ඒ නිසා කරන දේ හරියට කරන්න ඕනේ එහෙනම් අපි ගීතය අහමු ඉතාමත්ම මිහිරි ගීතයක් අපි මේ ගීතය අදහන්නේ මට චුටි වෙලාවක් දෙන්න ගයන්නද ගයන්න නෙමෙයි මේ ගීතයට සම්බන්ධ වෙච්ච මේ අපේ අතරින් වියවෙච්ච මේ සියලුම කලාකරුවන්ට මං හිතනවා ඒ අය වෙනින් තමයි මේ ගීතේ තෝරගන්නේ. ඔබ සංවේදී වෙලාද? මට ඔබ පේනවනේ. සමීපව පේනවා මට ඔබ ඇස් දෙක. මං උඹ බොහොම ආදරෙයි.
එක වැඩසටහන බලමින් රැඳී ඉන්න නිවසේ ඉන්න ඔබ කිසියම් මානසිකත්වයක හිටියද සමහර වෙලාවට ඊට වෙනස් මානසිකත්වයක අපි ඒ ගීතයත් එක්ක හිටියේ ඉතින් ප්‍රබල සංවේදී කාරණාවක් කියුණා මේ නිර්මාණයත් එක්ක එකතු වෙලා හිටපු හතර දෙනෙක් ඔව් මං සංගීත අධ්‍යක්ෂක ගායනි මිල්ටන් අයියා නීලක अजंता मंगीतराइने मामन दवसकार मे गीते मंगीत मंगीतना सहन अमार गीते संवेदी होना අපිට දැනෙන මිනිස්සුනේ අපේ හදවතට ඇස් ළඟයි. මේ වුණා නේද? එන්න මන කරෝ මිනිස්සු. හොඳයි. හිතට දැනෙන දේවල් ඇස් දෙකට දැනෙනකොට මිනිස්සු හරි सुंदराय हेम मिनी टीका खदागंड पुलवाण मे मुल लोकम सुंदराय तमंग आदरे करपु देवा तमंग पोषण करपु देवा तमंग अतहर गीयदसट ये हदवती ताम हिकन त्यागन इन्वील के मुनतरा वटि नदसक्त निशा मेमोटम हेमोटम गौरव करना හොඳයි. ඒ වගේ මම ඔබ අවසාන වශයෙන් කිව්ව කවදා හරි දවසක ඔබත් නැති වෙලා ගිය දවසට මේ නිර්මාණිතියේ කියලා.
මේ නිර්මාණයේ තියෙන. ඒක නදියක් අකින් විශ්වයේ හැටි මේ මේ අපි මේ ඉන්න කොහොම දවසක යනවා. හැබැයි ගියත් ඔබ කිව්වා වගේ අපේ රූපවාහිනී කැසට් පටේ පටිගත වෙච්ච මේ රූපරාමු පෙළ තියෙනවා කියලා විශ්වාසයි. මම දන්නවා. අපි අපේ ඊළඟ ගීතයට යනවා. මේ ගීතයත් එහෙම බැලුවොත් මේ ගීතයට සම්බන්ධ වෙච්ච අයත් අද අපිත් එක්ක නැහැ. संगीत चित्रपटे एच आर ज्योतिपाल महात्म्या गायना करन इरसंद वेंदला इंदिके महिताने एंजेलिन अक्का थी मामे के ओ इन आद्याशक तुम मालनी पोंसे का मैं तिनी तमाय आप इत्ते का देंगा दे इन्ने वासनावत जीव मानो इन्ने हाँ हम ओ एंजे ज्योतिपाल महात्म्या एंजेलिन गुल्तले नो मंगिता ये काल इंदला मगे प्रियतम ऐके मिस्कोल काल भूम आसाई मान विजय इवेन मे गीत बलन को आदरणीय मे मेवन गीत तुला मे एक विधि तम रंगने पत्नो एक वचन भाव प्रकाश अभी मे गीते मगे मैं गीते वचन तेखम मे दपल गे रंगने तमला मगे मत के रिचेगा इधन मुख्य मे मे वचन ओलट तम ये दिना मे क्या विजय माने का वचने रंग अत नल्लिए अनेक मे गीते मे पबदम तुलाना मे हरम मे अपने समहार सिंधु तीयनवा वचन टीका कल्पना कदमी मेकिंग केवनेम का मे सिनेमा गीत पोदे दीना बहुम असूपमी तेरूम हाकि తమత్మ సారల వచనమాల వకకతు కదగన తమై మీ కియన ఆదరయ హో ఈ వగే శోక గీతయకు మీ సియల్ యాన్ని మీ మీ గీతే తుల దన్ ఎహమ హంగీమక్ మట తీనో ఏకై మీ కియని సామాన్య జీవితే అపిట నిత్తర కథావట హూరు వెచ్చ ఎవని మంగ దన్ ఏక తమై మూలిక హేతు వెన్ని మీ గీతే మంగ అద తోరగన్న విజయ కుమార్ తుంగ మహాత్మ్యత్ ఎక్క චිත්‍රපට රංගනයේ දෙන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවද මගේ මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙන්නත් විජයය ප්‍රධාන චරිතේ මම කාංචනා කියන චරිතය රඟපානවා මං හිතන්නේ පුදුම ඉවසීමකින් කටයුතු කරනවා මට මගේ සිනමා ගමනේ මුල්ම කාලයේ පුදුම විදිහේ එවැනි සිදුවීම් සිදු වුණා මොකද දෙබස් කියන ගියාම මේ හදේට වොයිස් එක බැලන්ස් වෙන්නේම නැහැ විජයයට මගේ වොයිස් එක බැලන්ස් වෙන්නේ නැහැ මං හැම වෙලාවෙම වොයිස් එක ලෝ වෙනවා ඩයලොග්ස් කියාගෙන යනකොට අන්තිමට යන ඩයලොග් එක ඇහෙන්නේ නැහැ ඉතින් මට මතකයි එක දෙපස් කාණ්ඩයක් විනාඩි 45ක් ඩබ් කරනවා විජයයත් එක්ක ඒ කියන්නේ මට වරදිනවා ආය අයියට කියන්න වෙනවා බැරි මෙතන අයගේ සර්ව ස්ටුඩියෝ එකේ පිටිපස්සෙන් ඉඳගත්තා पैसे माम की मट एंड मन की मट डब बेह का दाल डब विजय की कवद हरी हों रंगने की दीदी पत्थरा ओया की कटहर नोत एक प्रयोजन आपको नहीं सा कुहमद डब कदाने मट इतना अद माम हेमला इतना अद सिनेमा नामक अभी मार्जिन की तीन मुकद සිනමාවට අලුත් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ රංගනීය තුල අඩුපාඩු තියෙන්න පුළුවන් අපිත් එක එකට රඟපානකොට වරදින්න පුළුවන් ටේක්ස් ගොඩක් යන්න පුළුවන් මට එදා ඒව ඔක්කොම වුණා ඉරසඳ වැඳලා නිද්ද කැරලා තුබිනම් දෙතියා පවසමි කොඳුරා නේද ඔව් මම ආදරේ කියා ඒක මං කිය ඒ වචන වල ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් බොහොම वचन नमते संगीत मेसियाल मुसुनाम एक लसन गीत आखना
සඳ වැඳලා මෙත් දෙක ඇරලා අත ඔබේ නලලේ තියා හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරේ යා Primelands Residencies PLC. අන්තිම හෝ හෝ එක කියන්න හිටියේ ඇමතුමා. මේ ප්‍රේම රංගනය නිසා ඇමතුමාට ඒක අමතක වුණා. හැබැයි ගීතයට කිසිම හානියක් නෙවෙයි ගීතය මිහිරට නිමා වුණා. මොකෝනේ?
අපි ගීත පහක් හරියටම රසවින්ද වැඩසටහනේ අඩක් අපි ඇවිත් අපිට තව හරි අඩක් යා යුතුයි ඊට කලින් අපිට ඔබට කරගත යුතු පුංචි පුංචි වැඩක් තියෙනවා නම් ඉක්මනින් ඉඩක් හදාගෙන ඒක කරගෙන ආයි නැවතත් අපිත් එක්ක එකතු වෙන්න නේද නවීකා ගුණසේකර චරිතයට ජීවිතයේ මතක සටහන් ගොන්නක් ඇති ඒක අපි පිළිගන්නවා එහෙනම් මම මෙහෙම ඇහුවොත් ඔබේ මේ කර්මාන්තය ඇතුලේ දරා ගන්න බැරි විදිහට වැටුණු තැන් එහෙම කඩා වැටිච්ච කියනවට වඩා ඒ වගේ මං අම්මට තරා වෙලාවක කියනවා මගේ දෙවෙනි චිත්‍රපටියෙන් සිංහබාහු මං කියනවා මං ආයි ෆිල්ම්ස් කරන්නේ නැහැ අම්ම හැබැයි කියලා මං කවදාවත් කරන්නේ නැහැ ඉතින් කියන කවුද හරි හයියෙන් කතා කරුවොත් ඔය වගේ ඉතින් හරියට දැනෙනවා පස්සේ කාලෙක මං හිතන්නේ මම මේක හදාගත්තා මොකද එතන වින්න බෑ දැනුත් එහෙම වෙනවා නොවෙනවා නෙවෙයි ඉතින් දැන් එහෙම නැහැ ඉතින් තෙනුකි ඉන්නවා තෙනුකිත් එක්ක දැන් බොහෝ දේවල් අපි ජීවිතේ කාලයක් යනකොට අපි මුහුකුරා යනකොට ඊට පස්සේ ඒවට පුරුදු වෙනවානේ ඉතින් මම හිතන අද නම් මං එහෙම හිතන්නේ හොඳම දේ ඒ එතනින් මිදීම තමයි මම නම් දකින්නේ මිදීම කියන්නේ මම සාමාන්‍යයෙන් ටෙලිෆෝන් එකේ බොහෝ වෙලාවක් ඉන්න කෙනෙක් නෙවෙයි කවුරු හරි කියලාමක් කිව්වයි කිව්වත් මොන හරි කිව්වයි කිව්වත් ඒ වගේ නම් පස්සෙන් හොල යන්නේ නැහැ එතකොට ඇත්තටම හිත සැහැල්ලුයි අහුනොත් නේ දුක හිතෙන්නේ ඔබ දැන හෝ නොදැන කතා කරන්නේ මේ බෞද්ධ දර්ශනය ගැනනේ කිසියම් දෙයක් අපි අහලා ඒක අරගෙන ඇතුලේ තියාගෙන හිටියොත් තමයි ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ දැනෙන්නේ ඔව් අහලා අවශ්‍ය කොටස තියාගෙන අනවශ්‍ය දේ එළියට දැම්මම හදවතේ ඉඩ තියෙන ඕන තරම් මාගේ මතකයේ ඔබේ රුවෑන්දේ සුහද මා ජීවිතයේ ඔබ සතුයි අවසාන වශයෙන් මම ගීතයට යන්න ඉස්සෙල්ලා අහන්නේ එහෙම චරිතයක් ඔබේ හිතේ තියෙනවද එක්කෙනෙක් එක්කම එක්කෙනෙක් මං හිතන්නේ මම මෙහෙම කිව්වොත් නෑ මට එහෙම නෙවෙයි මෙහෙම කියන්න මට උනේ මම අපේ එකට ජීවිතය තියාගෙන ජීවිතේ තියාගෙන හිටපු තැන් වලින් එහෙම තිබිච්ච කාලය තිබුණා ඒ වගේ අයින් වෙච්චි ඒ වගේ මිදෙනවා අපි ඒ මතකයේ මේ අමතක වෙනවයි කියන එක බොරු කතාවක් ඔය ගොඩක් අය කියන්නේ මං ඇහුවේ මාගේ මතකයේ ඔබේ රුවෑන්දේ සුහද මා ජීවිතේ ඔබ සතුයි කියලා කිව්ව එහෙම ජීවිතේ එකම එක චරිතයක් ඔබේ ජීවිතේ තිබුණාද කියලා මම කියපු නෑ කියන දැනට මම හිතන චරිතයක් තියෙනවා මගේ ළඟ නෑ මම ඇහුවේ තිබුණාද කියලා තිබුණා කියන්නේ නෙවෙයි දැන් තියෙනවා කියලා කියන්න දෙන්නකෝ තිබුණා නැද්ද තිබුණා තිබුණා නැහැ කියන්නේ නෑ सुवद मन मकराई उपमादे सरी सराई मत के उबेरुएंगी सुवद माजी के उबसे सुवद मन मकराई उपमादे सरी सराई සෙන පින් කීතයයි සීත සඳ පාන කිරි සයුර කලතා සොයයි මාද පවුලු දොරින් එන්න සුහදේය ජීවිතේ ආදරින් ඉන්න මුතලා
සුවඳ මනමත් කරයි ඔබ මාහදී සැරිසරයි මානල් පිපි තුවඳ පිනිහා වෙලි සොඳුරෝ යමුණ පීදු සේලෙන් වැසී මාගමසකි ඔබේරුවෙන්දි සුවඳ මා ජීවිතේ ඔබ සැක ඔබේ සුවඳ මන මත් කරයි ඔබ මාහදේ සැනිසරයි සුවඳ මන මත් කරයි ඔබ මාහදී සැරිසරයි ඔබ මාහදී සැරිසරයි ඔබ මාහදී සැරිසරයි ඔබ මාහදී සැරිසරයි මිහිරට ගායනා කළා ඒ වගේම ගීතේ නිමාව හරි වෘත්තීමය මට්ටමේ හැකියාවක් තිබුණ එතනක වෙනම තැනකට ගිහින් ගීතේ නිමා කළේ හැම ප්‍රශ්නයක්ම නදීකක් අගෙන් අහන එකත් හරි නැහැ වගේ නේ වෙනසකටත් එක්ක මම මේ පැත්තෙනුත් ප්‍රශ්නයක් අහලා ඔය පැත්තට ආයේ ඉන්නේ හැමතිම ආදරය ගැන මොකද හිතෙන්නේ ආදරේ සුන්දර වරදකි जीवित जीवत करवाने आदर निशा ने जीवित नीति कराने आदर निशा आदर क्या नहीं थिंक मैं थिंक अर्थ अर्थ थी ना थी एक तमान तमंग जीवित दकिन विधि तम कल्पना गांधी मगर मागे मत के उबेरुए සුහද මා ජීවිතයේ ඔබ සතුයි කියන ප්‍රශ්නය අහුව නදියක්කගෙන් මං ලුහු බැඳගෙන ගිහිල්ලා අහුවනේ ඒ විදිහට ඔබ පස්සෙන් ලුහු බැඳතු මොකද කරන්නේ ලුහු බැඳින්නේ දැන් නැහැ ඔහු කියලා තමයි කියන්නේ වරක් ඉතින් වරක් දෙකක් නේ කිරිමින්ද එහෙමනේ පාසල් කාලේ ඊළඟට විශ්වවිද්‍යාල කාලේ දැන් මා ජීවිතයේ ඔබ සතුයි කියලා ඉතින් සමාජගත වුණාම ඔබට ජනතාව සම්බන්ධව දැනෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? ඒ කියන්නේ මේ දේශ වර්තමාන සහ අතීත ආර්ථික සමාජීය කාරණා නෙවෙයි. මේ ජනතාව දේශපාලඥයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඒක විවිධ මට්ටමේ මේ මහේෂ් කියන්නේ තල කීපයක් තියෙනවානේ. පල්ලෑම මිනිසුන්ගේ ජීවිතයේ දේශපාලඥයන් බලාපොරොත්තු වෙන්නේ අපිව බලාගනි අපිට උදව් කරයි යන්නේ අපේ මල ගෙදරයි මගුල් ගෙදරයි දාන ගෙදරයි අපිට එහෙම ඊළඟට දෙවන ස්තරය ඔව් දෙවන ස්තරය මුතුමාගේ මොන හරි කරගන්න මන්තුමාගේ මොන හරි කරගන්න බලේ වෙනුවෙන් නැත්තම් තුන්වෙනි අය කියන්නේ මේක දෙකක් තියෙන එකක් ඒගොල්ලෝ කියනවා මේ මේ දේශපාලඥය මේ විදිහට ඉන්න ඕන මේක තමයි මෙයාගෙන් බලාපොරොත්තු වෙන ඔය මේ පල්ලෑ ඇగిලා කරන වැඩේ නෙමෙයි එයා වෙන මේ අර ප්ලේටෝ කිව්වා වගේ දාර්ශනිකයෙක්. දේශපාලනඥෙක් දාර්ශනිකයෙක් නෝ දාර්ශනික දේශපාලඥයෙක්. ඊළඟ තව කොටසක් ඉන්නවා ඒක තුලම දේශපාලඥයෝ ඒ ස්තරේ ඉන්න දෙවෙනි කොටස.
ඉතින් මම දකින්නේ ඒ කියන්නේ අපි අනික්කරද මේ දේශපාලක ඒගොල්ලෝ මේ අපෙන් කාලා බිල ඉන්න කට්ටියනේ අපි තමයි ඒගොල්ලන්ට කන්න ඕනේ දෙන්නේ එහෙම එහෙම කොටසක් කියන්නේ එහෙම කොටසක් උත්තේ ඉතින් ඔය ඔක්කොටම සැපයුම් සේවාව කරන එක තමයි දේශපාලඥයාගේ කාර්යභාරය කාර්යභාරය මේ සියලු දෙනා අඳුර ගන්නත් ඕනේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ අපි අපි කියන්නේ හිත හොඳ විදිහට හිතන විදිහට අපි ඉන්නත් ඕනේ එහෙම හිටියේ නැත්නම් ඊට පස්සේ විශාල ප්‍රශ්නයක් ඒකට අභියෝගයක් ඉතින් ඒ සියලු ස්තරවලට අවශ්‍ය විදිහට කතා කරන්න ගියොත් එහෙම දැන් මයිස් කින් අවුත් මයිස් අල්පනා කරන්නේ මම මට මම මම මගේ ජීවිතය කරනවා මම මට ඕන දේ කරනවා තමුසලට ඕනනම් ගන්නවා නැත්නම් නිකන් ඉන්න දැන් ඔබ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔබ ජනප්‍රිය වුණේ සහ ප්‍රෝග්‍රෑම් එකේ ජනප්‍රිය වුණේ ඔබගේ මේ කතිකාව මේ සොයා ගැනීම ඔබ කතා කරන විලාසය ඒ වගේම ඒ ගැන තියෙන බෞසුත දැනුම ඊළඟට ගීතවල තිබෙන අර්ථය එක එක්කනත් එක කතා කරන විදිය මේවත් එක්ක ඉතින් මේක ප්‍රසං මම කොහොමද ඒක ප්‍රසෙන්ට් කරන්න කියලා ඉතින් ඒක වාට ගත්තොත් එකයි නැත්ත් එකයි ගත්තම ඒකෙන් එන ආශාදිනවා ඊට පස්සේ කල්පනා කරා ආ මට ඔක්කොම කියන්නේ ශානීයමයි අරක අරක හොඳ නැහැ දෙකයි වාට දෙන්න අපිට එහෙම නෙමෙයි අර කැලේ ඔක්කොටම සප්ලයි එක දෙන්න ඕන. එහෙම දී ගන්න බැරි වුණා. එහෙම බැරි වුණා කොහෙන් හරි බැනුම් ගන්න වෙනවා. ඒක හරි ඒක. දවසට කොහෙන් හරි බැනුමක් එනවනේ. ඉතින් එහෙම ඉතින් මේ අපි එහෙම ඉඳ පටන් ගත්තොත් ඔයා වගේ මං හිටියොත් කොහොමද? කොහෙන් කෙලවරෙයිද? අපි දවසක මාරු කරන් ඉඳලා බලමු. හොඳයි. අපි යනවා අපේ ඊළඟ ගීතයට. ඔබ වඩා කැමති ඔබ තුල ඉන්න කලාකරුවටද නැත්නම් ඔබ මතු කරගෙන ඉන්න දේශපාලකයාට? තනි මම මගේ ඇතුලේ ඉන්න කලාකරුවට කැමති. නෑ. මේක කරේ කියලා ඊට දාගන්න බැරුව මම මේ ඉන්නේ. මේ දැන් දාන්න. ඒක හැමදාම දාගන්න පුළුවන් නම් හොඳයි. හොඳයි නේ. අපි යමු අපේ ඊළඟ ගීතයට. සුජාත අත්තනායකයන් ගායනා කරන ජීවන විලමෙද වැංජමෙන්න කුසුමකි රූබර වූ යුවති. ගීතය පුරාවටම මම හරිම ආසයි. මොකද යුවතිය ඇයට ජීවිතේ කඩින් කඩ ලැබෙන සහ මුණ ගැහෙන අයගෙන් ලැබෙන අත්දැකීම් ඒක හැම වෙලාවකටම සම කරනවා ඉදට සම කරනවා බහැල විලේ තියෙන නෙළුමට සම කරනවා ඔබ මේ ගීතය තුළ ඔබේ දියණිය දකින්නවද මේ ගීතය තුළ දකින්න දියණිය ගැන එක්තරා විදිහක බයක් තමයි ඇත්තටම දකින්නේ මොකද යවුණේක වශයෙන් සමාජයට පිය නගෙනකොට ලස්සනට බඹුදු වෙනවා කියලා කියන මේ 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 වචනවල තියෙන එක ඔවුන් සමහර වෙලාවට යනවා පලා යනවා ඊට පස්සේ ඇයට ඒ තියෙන ඕනම වෙලාවක ඊට පස්සේ ඇය එතනින් ඒ තියෙන චකිතයෙන් ඒ තියෙන ලැජ්ජාව ඒ තියෙන බය මේ සියල්ල නැති වෙනවා ඊට පස්සේ ජීවිතය ඉදිරියට යන්නේ ඒ වගේ කඩවීම් වලට ඉතින් ඒක ඇත්තටම ඇත්තටම දිනයක් ඉන්න අම්මා කෙනෙකුට ඒක ඒක බය දැනෙන්න ඕන දෙයක් කියලා තමයි මට දැනෙන්නේ කොච්චර තදින් අල්ලන් හිටියත් අත අරින්න ඕන වෙලාවේ අත අරින්න ඕනේ අනිවාර්යයෙන්ම මොකද අත නොයදපු තැන්වල මම දැකලා තියෙනවා ඔවුන්ට ඔවුන් සමාජයෙන් ලබා ගන්න අත්දැකීම් හරිම විරලයි නැති තරම් යාට නිදහසක් නැහැ කතා කරන්න නිදහසක් නැහැ ටියුෂන් ක්ලාස් එකකට ගියොත් අම්මා වාහනේට වෙලා හරි වීල දෙයකට වෙලා ඉඳගෙන ඉන්නවා ඉතින් එයා ලෝකෙ දකින්නේ නැහැ මම හිතනවා ලෝකෙ හොඳ නරක දකින්න නම් තමන්ගේ මායිමේ ඉඳලා හැරි නිදහස් කරන්න ඕනි කියලා. හොඳයි. ඔන්න සෑහෙන වෙලාවකින් තනියම ගීතයක් ගයන්න.
गीते निमा उना गीते मिहिरट गायना कला मट हितन अगे मिहिम मे पोड़ी विनस् प्रश्न कहान अद मे गीत दहाये नदी कागुन शेखर तोरा नेता मट गायना करन लबुना नंग मोनतरंग अपूर्वित किल हितन गीत थी नदो बेहिते मुनवाद इतने नेती गीत ओ अने मे गीते तिबुना नाम किल हितन ගොඩක් තියෙනවා මං ගොඩක් ලතා අක්කගේ සුජාත අක්කගේ එන්ජ අක්කගේ ගීත වල ඔය එකෙන් එකක් මතක් කරන්න එකක් කියලා මතකට ඉන්නේ නැහැ නේ හැම එකකටම ආසයි හරි දැන් මං ආරාධනා කළොත් මෙතන නැති ගීතයකින් පොඩි කොටසක් ගායනා කරන්න කියලා මොකද්ද ඔබතුමිය තෝරගන්න හින්දි ගීතයක කොටසක් කියන්න බැරිද හින්දි ගීත වලට पद वचन दूलिकालेवे गीत तीन मगे गीत को අපි යනවා ඊළඟ ගීතයට මේ විරාමයෙන් පස්සේ අපේ වැඩසටහනේ 8 වෙනි ගීතය රුක්මනී දේවි අපේ හිටපු ඉතාමත්ම ජනප්‍රිය ගායන ශිල්පිනියක් රංගවේදිනියක් ආදරය නිසා හෘදයේ බැඳෙන අපරාධ ජීවිත හානි වේ මේම කියන්නේ නදීකා ගුණසේකර हसीमपलवट चित्रपटे रूपगत कि नूर मम नूर स्कूल महमायला इन नूर हसीमपलवट मट पहाल हकती उदय अम्म माव अदर्षिक गादान लॉज अम्म हिट पुता आंटी तीटी आते इतना क्यूअल तरह मे फिल्म सोटनाप मगिता दिन देशी आंटी फिल्म इंडस्ट्री के हिटपुनीसा याट ये अद्धकीम थी अंडी अदवागे निवे अदवागे खाता समाज तुल मेवागे क्या निधासे तवे कत्तिबुना मग हितनवा यदा सिनेमा दें सिनेमा कर्मा थी किल गत्ता अपने फिल्म किल गत्तो तपे लोकेशन के සියයට 90ක් නෙවෙයි එක්තරා යුගයක 100ක්ම ඉන්නේ නිලියන් නැව රංගන ශිල්පිනියන් අර අනිත් සියලු දෙනාම පිරිමි. ඉතින් මේ දන්නේ නැති පරිසරයකට යවන්න එදා මම හිතන්නේ දෙමව්පියෝ කැමති වුණේ නැහැ මම අහලා තියෙනවා අම්මගේ අපච්චි පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැලු. දැන් අම්මා සිනමාවට එන්නේ විවාහයෙන් පස්සේ. ඉතින් එදා දේශයන්ටත් ඒ මතේ ඉන්න ඇති ආ සිනමාවේ හිටියත්
මේ ඉන්න ඇති නැත්තම් ඒ වගේ දෙයක් කියන්නේ ඒ දැන් ඔබ මෙහෙම කියන්නේ දැන් ඒ ඔබ රුක්මනී දේවිය ගැන මතකයවදි කළේ නේද ආදරය නිසා හෘදේ බැඳෙන අපරාධ ජීවිත හානි වෙ කියලා කියන්නේ මෙහෙමයි ආදරය නිසා ආදරේ තේරුම් ගන්න පුළුවන් බයසක් තියෙන ඕනම කෙනෙකුගේ ආදරය කියන දේ මුල්ම තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිලා නිවසින් ඊට පස්සේ සමාජයට පිය තබනකොට තමයි බොහෝ වෙලාවට මේ ආදර හැඟුම් සහ ආදරණීය අපි කවදාවත් නොදන්නා නොදකපු අහලා නැති සමාජ වෙලාවට අපි ඥාතියෙක්වත් නොවන අය කෙරෙහි අපි ලොකු විශ්වාසයක් ඇති කරනවා ඒක ආදරයක් වෙනවා සමාජ වෙලාවට තමන්ගේ දෙමව්පියන්වත් අමතක වෙන තරමට මේ ආදරය ගැන විශ්වාසය ඇති කරගෙන බොහෝ දුරට මම හිතන්නේ එදා නෙමෙයි අදත් එහෙමයි එදා තිබිච්ච බපසරිය අදට වැඩිය ගොඩක් අඩුයි කියන්න පුළුවන් ඒත් එහෙම වෙනවා නමුත් ඒ තුල අපි අහලා තියෙනවා ජීවිත හානි කර ගන්නවා වහබුණා කියනවා නොයෙක් දේවල් කරනවා විවාහ නොවී ඉන්නවා තමන්ගේ පළමු ආදරය තමන්ට ලබා ගන්න බැරි වෙලා විවාහකින් කෙලවර වෙන්න බැරි වුණාම එහෙම වෙචයි ඉන්නවා මං දන්නයි ඉන්නවා ඒ කියන්නේ අපේ මගේ ඥාතියොත් ඉන්නවා ඉතින් ඒ මේ මේ ගීතය තුල කියවෙන්නේ තන්න එවැනි හැඟීම ඇතර මෙතන එතන කාටවත් කියන්න බෑ ඒක තියෙන හැටි පොල් පොල් නැඳ අදහසක් කියන නමුත් හදවතින් විශ්වාසය කරගන්න මේ කවදාවත් දන්න අඳුනන් නැති පුද්ගලින් දෙපක්ෂයම පෙම්මතා හෝ පෙම්මතිය වෙන්න පුළුවන් ඔවුන් තුල ඇති කරගන්න විශ්වාසය බිඳියාම කියන එක එදා සිනමාව තුලත් බොහොම ලස්සනට කිව්වා ගීතයෙන් කියවෙනවා මං හිතන්නේ ඒ වගේ ඒ ගීතයන් අතර මේ ගීතය මං හිතනවා බොහොම ලස්සනයි බ්ලීසියන්ටගේ කටහඬත් එක්ක හදවතට දැනෙනවා ඔව් මොකද මේ ඒක වටිනාකමක් තියෙනවා එහෙම වෙන්න එපා කියලා නේ කියන්නේ එහෙම ඒක අපරාධයක් ජීවිතේ ඊට වඩා ශක්තිමත් විය යුතුයි කියන තැන ඉන්නවා නමුත් ඒ එසේ වෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ අය පැහැදිලිව ඔබදනක් වශයෙන් මේ ගීතය අපේ වැඩසටහනට සම්බන්ධ කරන්නේ ඒක මට මේ ගීතේකුත් මතක් වුණා මේ අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ තබා ගනිමු ඉඩ ලබා ගනිමු තරමින් වියතක් කියලා මට ඒ අර ඔබ කතා කරනකොට මට ඒ ගීතේ මතක් වුණා ඒ නිසා මට හිතුණා මේ ඔබට ආරාධනා කරන්න එකෙන් කොටසක් ගන්න ඊට පස්සේ අපි රුක්මනී දේවියගේ ගීතය සම්පූර්ණයෙන් අහමු මේ අයිරින් මැතිණියගේ තරමින් වියතක් හඳ පානේ අඳුරේ අත් පටලායම් ආවේ අත් පටලායම් ආවේ අත් පටලායම් ආවේ පටලායම් ආවේ දයාසිරි ජයසේකර හිම කියනකොට නදීකා ගුණසේකර කියනවා ප්‍රේමය කියන්නේ මහා භයානකයි ඒකෙන් ජීවිත හානි වෙනවා කියලා. හැබැයි අපි බලමු අයිරින් ලියනගේ කොහොමද ඒක කියන්නේ කියලා.
अपराध जीवित आंदे अपराध जीवित आंदे ජයසේකර සහ ගුණසේකර දීපු නේද අදහස් වලට ගැළපෙන විදිහට අයිරින් ලියනගේ මැතිණිය ගීතේ ගායනා කළා අපි යනවා අපේ වැඩසටහනේ 9 වෙනි ගීතයට 8 වෙනි ගීතයෙන් කියු පරිදි අද වර්තමානයේ පුවත්පතක් ගත්තත් රූපවාහිනියේ විවිධ ප්‍රවෘත්ති නාලිකාවල ප්‍රවෘත්ති ගත්තත් අඩුමතරමින් දවසකට හතරක් පහක් තියෙනවා එමුතුමා මේ ඊටාම අඩු වයසේ යෞවන යෞවනියෝ තමන්ගේ ජීවිතේ ඊට අඩු මුදලට අපරාධ විකුණලා දානවා. ඒ කියන්නේ මම එතන අදහස් කළේ පුංචි අවශේෂ කාරණාවකට ජීවිතේම වන්දි ගෙවන ඒ වගේ සිද්ධි ඉතින් ඔය ඔබ කිව්ව ආකාරයේ ව්‍යසනයක් තමයි මේ සමාජයේ තියෙන්නේ. ඒව හැබැයි ගීත ඇහුවටම හරියන්නේ නැහැ. ඒව පාසල් මට්ටමේ ඉඳලම අපේ विशेष मव सह दियाट राजनवा मव तेक् किट संबंधता गिलहिचन मंगिकट हमें अद गियान यदान गियान क्यूवे काम देखा तू ना अद दर्व गान काम हदन अंगे ඊට පස්සේ එයාට අපි කම්පියුටර් එකක් දෙනවා ෆෝන් එකක් දෙනවා එයායි කාමරේ ඉන්නේ දොරත් වහගෙන ඉන්නේ සමහර මම දන්නවා අහලා තියෙනවා කැම ටිකක් උඩට යවනවා උදව්වට ඉන්න කෙනෙක් යැත්ටි මේ දරුවා මව සමග තියෙන විශේෂයෙන්ම ගෙදර ඉන්න ගැහෙන දරුවා මව සමග තියෙන ඒ ලින්ක් එකේ තියෙන කිට්ටු සම්බන්ධතාවය බොහොම දුරස්තයි සමහර වෙලාවට ටෙලිෆෝන් එකකින් අම්මගේ ෆෝන් එකට කතා කරනවා මේ උඩ ඉන්න මොකද අපි තේරුම් ගන්න ඕනේ යවුනත්වයේ කියන එක අපිට එදා අපිට තිබුණ නැති වෙන්න පුළුවන් ඒත් මගේ අම්මගේ මට එහෙම අපිට එහෙම බලපෑම් තිබුණේ ඇය එහුම් කන් දුන්නා මේ තමයි විය යුත්තේ එතකොට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ දැන් Facebook වලින් යම් යම් සිදුවීම් නිසා නොදැනුවත්වම ඒක ඊට පස්සේ පාසලට යන්න ඕනේ මේක ලොකු කතාවක් දිග කතාවක්
ඔබ වැඩසටහනේ කියපු වැදගත්ම කතාව හැටියට මම ඒක දකින්නේ. අද වර්තමානයේ ගයක් හදනකොට ගෙදර ඉන්න සමාජික සංඛ්‍යාවට හරියන්නේ කාමර හදන්නේ නේද? ඔව්. ඒ කියන්නේ වෙන් වෙන්නම තමයි උත්සාහ කරන්නේ. ඔව්. දැන් මමයි නංගි එක කාමරේ හිටියේ. අපි දෙන්නට තිබුණේ ඩබල් බෙඩ් එකක් එක බෙඩ් ෂීට් එකක් තිබුණේ ලොකු බ්ලැන්කට් එකක්. එතකොට ඉතින් පුංචි කාලේ ඔක්ටි රණ්ඩු කරනවා. ඒක දවසක් ඒකත් සුන්දරයි. ඔව් රණ්ඩු කරනවා මේක එයාට වැඩි වෙනවා. එතකොට අපි බණ්ඩාරවල හිටියේ දැන් මේ සීතල ඔය ඔක්කොම මට මතකයි තාත්තා ඇවිල්ලා බෙඩ් ෂීට් එක දෙකට කැපුවා. आचार्य विक्टरत्नायकन संगीतवत्ट गायना करन प्रेम की अल्विस्मति वचनवलिम प्रातिहार्य अपूर गेय पद रचक ඔහු නිර්මාණය කරපු සඳ කැන් වැසිලා ගීතේ. ඇයි ඔබ මේ ගීතයට කැමති? මේ ගීතයට මම මුලින්ම කැමති වෙන්නේ මේකේ පද රචනයට. ඔබ කියූ පමණින් ඔහු ප්‍රතිහාර කරපු කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ගීතය තුළ තමන්ගේ බැඳීම් මාදවිය විනාශ වෙන වෙලාවේදී ස්වභාව ධර්මයා මොනතරම් තමන්ට එකතු කරගන්න හදනවද කියලා දැනෙන්නේ. මමත් මගේ කන වැක්කට මට සමහර වෙලාවට මේ ගීතේ සමහරතෙන් කිට්ටු කියලා දැනෙනවා ඒ නිසාම තමයි තෝරගත්තේ සඳකෙන් වැසිලා අඳුරේ තීලා ගනඳුරු රැ කනි කමනේ සොයා ඉන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සඳකෙන් වැසිලා दुरे तीला गन दुरुरे तनि कमने सोया इन्न गन दुर तरुनिवला मगे एलिया अगे उप पमनी
අලයට පවරා සඳකෙන් වැසිලා අඳුරේ තිලා ගනඳුරුවේ අනිකම නෑ සොයාඉන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සඳකෙන් වැසිලා අඳුරේ තිලා ගනඳුරුරැ අනිකම නෑ සොයාඉන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සඳකෙන් වැසිලා අඳුරේ තිලා අඳුරේ තිලා කොහොමත් ඔබේ අදහසට මම මගේ එකඟතාවය දැන් පළ කරනවා පුළුවන් නම් ඔබේ කලාකරුවා තවදුරටත් ඔසවා තබන්න නේද යහපත් නිර්මාණ රසක් කරන්න පුළුවන් වේ. වැඩසටහනේ සමාප්තිය තත්ත්වය තව එක ගීතයයි ඊට කලින් අපි වැඩසටහනට සමාප්තිය දීලා නදීකා ඔයාට බාර දෙනවා නදීකක්කා වැඩසටහනේ අවසාන ගීතය. ඔබ අවසාන වශයෙන් තෝරා දෙන්නේ සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලු කඳුලක් අද බියලිලා. එතකොට අපි ඒ ගීතයට යන්න කලින් මම මුලින්ම ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. ඉතා නිහතමානීව අපේ ආරාධනා පිළි අරගෙන අපි විවිධ සතිවලට විවිධ සාහිත්‍යවේදීන් කලාකරුවන් ගුරුවරුන් සහ වෙනත් වෘත්තිකයන් අපේ වැඩසටහනට ගේනවා. ඔව් මම බලනවා මේ වැඩසටහන. ඒකයි. එතකොට ඒ අතරේ ඔබ අපි අද එකතු කරගන්නේ කලාකාරිනියක් වශයෙන්. ඔබට බොහොම ස්තුතියි අපිට ගීත 10ක් දුන්නා. ඔබේ ජීවිතේ දුන්නා. නොසංගවා ඒ නිසා අපට අපි ජාතික රූපවාහිනිය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට ස්තුතිවන්ත වෙනවා. අධික රාජකාරී බහුල යුගයක කාලයක අපිත් එක්ක එකතු වෙලා පූර්ව සාකච්ඡාවකට ඇවිත් ගීත ගැන කතා කරලා හොඳ පෙර සූදානමක් සහිතව ඇවිත් ඉතාම මැනවින් ගීත ගායනා කළා. ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම අයිරින් ලියනගේ මැතිණිය ඔබතුමියට ගොඩක් ස්තුතියි. අපිත් එක්ක අඛණ්ඩව ජාතික රූපවාහිනියත් එක්ක ඉන්න දැවන්ත ගායක ගායිකාවන් අතරේ ඔබ තවමත් අපිත් එක්ක ඉන්නවා. අපිත් එක්ක ගනුදෙනු කරනවා. ඉතා සුහදව කතා බහ කරනවා. ඔබට ඕන වෙලාවක ජාතික රූපවාහිනිය විවෘතයි. ඒ නිසා ඉදිරියටත් අපි වැඩසටහන් වලින් සම්බන්ධ වෙමු. අද දවසේ වැඩසටහන ආලෝකමත් කරන්න ඔබ දිනු දායකත්වයට ජාතික රූපවාහිනිය වෙනුවෙන් සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් මමත් ඕනුත් අපිත් හැමෝම ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුසන්ත මధుරප්පිරම ඉතා මිහිරට ස්වර සංයෝජනය කරනවා. ඉතා පැහැදිලි ඉතා පිරිසිදුයි පවිත්‍රයි ගයන්න බැරි වුණත් ගයවනවා. ඒ නිසා ඒ ඇතුළු මගේ සහෝදර වාද්‍ය වෘන්දයටත් ස්තුතියි. අවසාන වශයෙන් නදීකා ගුණසේකර මේ ගීතය සහ ඔබේ වැඩසටහනේ සමාප්තිය ඔබ කොහොමද කරන්නේ? මම හිතන්නේ මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා. මට ජානකි නංගි තමයි කතා කරුවේ. ඊපස්සේ මල්ලිත් කතා කරුවා. සතුටු වුණා අක්කව නම් කලින් සින්දු කියන අහලා තිබුණා. හැබැයි මතතුමා සින්දු කියනවා තිබුණ නැහැ. අහලා තිබුණා ටීවී එකේ මේ වගේ ලයිව් මේ වගේ අහන්න ලැබිලා තිබුණේ. ඒ ඔක්කොමලාට වැඩිය සතුටු වුණා මේ වගේ එකතු වෙලා තමන්ගේ හැඟීම් ගක් වෙලාට අපිට කතා කරන්න ඕන දේවල් අපි සමහර වෙලාවට කතා කරන්න අය මුණ නොගැසීම තුළම ඒව ජීවිතයෙන් අපෙන් ඈතට යනවා. හුඟක් වෙලාවට මගේ විෂයත් එක්ක දැන් සමහර මගේ යාළුවෝ හම්බෙච්චාම මගේ විෂයට අදාළ සහ මම කැමති අපි මේ කතා කරන දේවල් කතා කරෙන්නේ නැහැ. නමුත් පහුගිය කාලේ අපි එකතු වෙලා එහෙම කතා කරුවා. මේ වැඩසටහන තේන්න ආරාධනා ලැබුණා. ඒ වගේමයි
මේ සංගීත කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනවා ලස්සනට ඉල්ලපු සින්දු ලස්සනට ගායනා කරුවා වගේමයි වාදන කණ්ඩායමෙන් ලැබිච්ච සහයෝගය සහයේ තියෙන ප්‍රවීණත්වය මේ රූපහානිය ආයතනයටත් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙලාවක ඒ වගේම මමත් ආස වුණා මම ආස දේවල් ඇයි ආස වුණේ කියලා කියන්නේ තේකට අවස්ථාවක් ලැබුණා ආගමන තුල මම බොහොම සතුටු වෙනවා මොකද ජීවිතේ කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති තැනක මගේ අම්මා මාව රඳවනවා ඒ සිනමාව හැබැයි ඒ සිනමාව තුල මම තිරේ රඟපාපු චරිත තිබුණා ජීවිතේ තුලත් අපි රඟපානවා කියලා මට වෙලාවකට හිතන කාලෙන් කාලෙට අපිට ලැබෙන අත්දැකීම් සහ මේ සියලු දේ තුලම අපි ඇත්තටම එක්තරා විදිහක රංගනයකේ දෙන්නේ මොකද ඒ වගේ ගිලිහෙනකොට අපි තව තැනකට යොමු වෙලා අපේ හිත ඒ තමන්ට ලැබෙන පීඩණයෙන් මුදව ගන්න බලනවා එහෙම බලවා ගැනීම තමයි මම හිතන්නේ අද සමාජයේ විය යුත්තේ කියලා හිතනවා හැම කෙනෙකුටම මොකද දැනෙන පීඩණය සමහර වෙලාවට දරන්න බැරුව බොහෝ වෙලාවට ජීවිතවලින් පලා යනවා මං කියන්නේ එහෙම වෙන්න එපා කියලා අපිට එක දවසක අවශ්‍යයිම කියලා හිතන දේ පහු කාලයක් යනකොට අපිට ඒක මතකයක් පමණක් වෙනවා කියලා මම කියනවා ඒක එහෙම වෙනවා අද දවසේ හුඟක් වෙලාවට තෙනුකිත් එක්ක ඉන්නවා මං අර කිව්වා වගේ තෙනුකිගේ දැන් තෙනුකට අවුරුදු 18ක් වෙනවා ඔක්තෝබර් වෙනකොට එතකොට තෙනුකිගුණත් මම එයාගේ අතිනුත් මට අතාරින්න සිද්ධ වෙනවා එයාගේ ඉතිරි කටයුතු සඳහා එතකොට තිරි මම ඉන්නවා සතුටුයි අද මේ එකතුව හරි ආව වගේම යනවනේ මං හිතන කලාකාරිනියක් වශයෙන් මම ආපු ගමනට මම බොහෝ සෙයින් ගෞරවය කරනවා ස්තුතිවන්ත වෙනවා මාව සිනමාවට හඳුන්නපු මගේ මුල්ම අධ්‍යක්ෂක තුමාට සංගදාස එම් මේ සංගදාස මහත්තය අද ජීවතුන් අතර නෑ මගේ මාව තමයි ඊට පස්සේ ඒ ගමන මට යන්න අත්වලක් වෙන්නේ මගේ පියාගෙන් ලැබෙනවා ඒ හා සමානවම ශක්තිය ජීවිතය දිහා බලන්න අධ්‍යාපන කටයුතු කරන්න සමාජය තුළ ඒ වගේම සිනමාව තුළ ලැබෙන බොහෝ අයගෙන් ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු කාර්මික ශිල්පීන් මට ඕදන් දීපු කාර්මික ශිල්පීන් ඉන්නවා ලයිට් එක මෙතන තියෙන්නේ මෙතෙන් දෙන්න මේක තමයි මම හිතන්නේ ජීවිතය අපි හැම කෙනෙක්ම ඉගෙන ගත යුතු දේ කවුද තරාතිරම නෙවෙයි ජීවිතය ඉගෙන ගන්න පුළුවන් බොහෝ දේවල් අපි කවදාවත් හිතන්නේ නැති අයගේ ඔය කඳුළු කාගේද සතුටවත් වෙනවා සමහර වෙලාවට හරි මේ වෙලාවේ මටවත් ඔබතුමාටවත් ඇයටවත් ඔබට දෙන්න දෙයක් නැහැ දෙන්න පුළුවන් එකම දේ තමයි ඔබ නිසා උපන්න කඳුළු බිඳුවක් තියෙනවා ඒක දෙන්න පුළුවන් මතක සාරාමක් හැටියට අපි යමු තනි වෙලා හසේ ඉරු තනි වෙලා උතුරා ගැලු කඳුලක් අද වියලිලා
पिया मन कला दे देने ए वनक बाला तू मन पिरी निवसक एत सुन बेला संद तनी वेला हसे इरु तनी वेला उत्तुरा गैलू गंगुलक अदविय लिला अद परवेला पियांगुन गयूगी वेल अद नेति वेला पुयना पिरी पिपि मल अद परवेला पियांगुन गयूगी वेल अद नेति तनी वेला हसे इरु तनी वेला उत्तुरा गैलू गंगुलक अदविय लीला Gamba, Primelands Residencies, PLC.